උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න අයිබෝන් දෙස් විදෙස් පුවත් ප්‍රථමයෙන් රටට කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ කරන්නේ හරිදේ හරියටම කියන මම උදේෂ්වාන් ඉඳබේ ගෙදර ප්‍රථම නවදහනය පුවත් සිරස්තල වෙත ප්‍රදේශ කිහිපයකට තද වෙසි සියලු පිරිවෙන් විද්‍යායතන ආරම්භ කිරීම ලබන 29 වනදා සිට පෙර පාසල් 50ක ධාරිතාවයකින් ආරම්භ කිරීමටත් පියවර ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධන වැඩපිළිවෙල පාකිස්තානු රජයේ ප්‍රසාදයට වත්මන් රජය යටතේ දේශපාලන පරිගැණීම් වලට ලක් වූවන්ට සාධාරණ ඊටු කර වන්දි මුදලක්ද ලබා දීමට සජිත් සූදානමින් ජාත්‍යන්තර මද්‍රව්‍ය විරෝධී දිනය අද ශ්‍රී ලංකාවේ මද්‍රව්‍ය ව්‍යාප්තිය සහ මර්ධනයේ තත්ත්වය කෙසේද පසුගිය රජයේම වත්මන් රජයත් ජාතික සම්පත් අවභාවිතා කරනවා අනුරගින් චෝදනා පාස්කු ප්‍රහාරයේ අසම්පූර්ණ ලිපිගොනු 40ක් නීතිපති දෙපාර්තමේන්තුව යලි පොලිස් ප්‍රතිවරයා වෙත යොමු කරයි ප්‍රධාන ප්‍රොත් ප්‍රකාශයෙන් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත කොරෝනා වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව ගිරියන වැඩපිළිවෙල අගය කරන බව පාකිස්තාන වක්‍රා මාතේ ඉම්රාන් ඛාන් මහතා පවසනවා ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති දුරකථන සංවාදයකට එක්වෙමින් මේ පිළිබඳව පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේ නිල වෙබ් අඩවියේද තොරතුරු වාර්තා කර තිබුණා පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේ නිල වෙබ් අඩවියේ මෙම දුරකථන සංවාදයේ පිළිබඳව වාර්තා කරමින් සඳහන් කර සිටියේ මිනිස් ජීවිත බේරා ගැනීමට මෙන්ම ජනතාවගේ ජීවනෝපායන් සුරක්ෂිත කිරීම සඳහා ආර්ථිකය පවත්වාගෙන යාමට පාකිස්තානය ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා විසින් මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කළ බවයි එමෙන්ම දීපාර්ශ්වික සම්බන්දතා මෙන්ම කලාපීයව ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු බව එම වෙබ් අඩවියේ जनाधिपति गोटाबे राजपक्ष महता वर्तमान जनाधिपति गोटाबे राजपक्ष महता पाकिस्तान पाकिस्तान අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ පාකිස්තාන මහකොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරල් මොහොමඩ් සාත්‍රාත් මහතා අතර හමුවක් අද අරලියක හමන්තරේදී පැවැත්වුණා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ පාකිස්තාන මහකොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරල් මොහොමඩ් සාත් කාතක් මහතා අතර හමුවක් අද අරලිය ගමන්තිරේදී පැවැත්වුණා. පාකිස්තානය ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන සහයෝගිතා වැඩසටහන යටතේ පාකිස්තාන උසස් අධ්‍යාපන කොමිෂන් සභාව මගින් ශ්‍රී ලංකීය සිසුන්ට පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ක්‍රමය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්වුණා. පාකිස්තාන උසස් අධ්‍යාපන කොමිෂන් සභාව විසින් වසර 200 බැකින් වසර 5කදී අල්බා ඉක්බාල් ශිෂ්‍යත්ව දහසක් මෙරට उपाधि 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 पाकिस्तान अध्यापन दीमनावश्य अंतर्गत පාකිස්තානයෙන් අපිට දීලා තියෙනවා අවුරුදු 5කට විශ්වවිද්‍යාල වලට 1000ක ශිෂ්‍යත්ව. මේ ශිෂ්‍යත්ව වලට පසුගිය දවසේ ඉල්ලුම් කරලා තිබුණාට අපි අය දාලා නැහැ මොකද. ඒ ගැන කියලා මේ ශිෂ්‍යත්වයේ මාසේ අවුරුද්දකට 200ක්. හොඳම විශ්වවිද්‍යාල වල ඉංග්‍රීසියෙන් තමයි කරන්න වෙන්නේ. ඒ ඉංජිනේරු, වෛද්‍ය, ඒ වගේම සාමාන්‍ය උපාධි වලට ලබා ගන්න මේ 200ට ලබා ගන්න හදනවා. ඉතින් ඒකින්ද विश्वविद्यालय
පකිස්තාන රජයෙන් සියලුම වියදම් දරනවාද සියලුම රජයෙන් දරනවා ඉතින් ඒ නිසා ඉල්ලීමක් කරනවා මේ පාර නිසා සැවිල්ලා විභාගයේ සමත් වෙලා විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න බැරි අයට මේ ශිෂ්‍යත්ව ලබා ගැනීමට කටයුතු කරන්න කියලා වත්ම රජය යටතේ දේශපාලන පලිකැණීම් වලට ලක් වූවන්ට තම රජයක් යටතේ සාධාරණීෂ්ඨ කර ඔවුන්ට වන්දි මුල දත්ත ලබා දීමට කටයුතු කරන බව සමිත ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කලවන ප්‍රදේශයේ පැවති ජනරලියකට එක් වෙමින් දැන් මේ ආණ්ඩුව පත් වෙලා මාස 7-8ක් මෙතෙක් කාලයක් ආණ්ඩුවේ ක්‍රියාකාරකම් දිහා බැලුවහම අවංකව පොඩ්ඩක් හිතලා බලන්න සතුටු වෙන්න පුළුවන්. මම පැහැදිලි පණිවිඩයක් මේ අවස්ථාවේ ලබා දෙනවා. එළවෙන පස්වෙනිද මහමැතිවරණය සමගි ජන බලවේගයේ ජයග්‍රහණය කරනවායි කියලා අද විපක්ෂයේ අපිට ප්‍රතිපක්ෂ දේශපාලඥයොත් සමීක්ෂණ වලින් හෙළි වුණයි කියලා මුහුණු පොතේ ක්‍රියාත්මක වෙනවා. අපේ ජයග්‍රහණයත් සමග රස්සාවල් නැති වුණු පරිගැනීම් වලට ලක්ුණු හිරිහැර වලට ලක්ුණු උසස් වීම අහිමි වුණු දුරායත ප්‍රදේශ වලට මාරු කරලා යවපු මේ හැමෝටම අපි සාධාරණත්වයේ ඉෂ්ට කරනව පමණක් නොවේ අනිවාර්යෙන්ම දුකටපත් වුණු සියලු දෙනාම රැකියාවල ස්ථාපනය කරලා අපි වන්දි මුදල් ලබා දෙන්නටත් සැදී පැහැදී සිටිනවා කියන එක මම මේ අවස්ථාවේ තමුන්නාන්සලාට සතුටින් වාර්තා කරන්නට කැමතියි. මාසයක් ඇතුළත ප්‍රසිද්ධියේ රැකියා හිමි වුණු අයට රැකියා ටික ලබා දීමත් උසස් වීම හිමි වුණු අයට උසස් වීම ලබා දීමත් තවත් හිරිහැරවලට පරිගැණීම ලක් වුණු අයට වන්දි ලබා දීමත් සජිත් ප්‍රේමදාසගේ අතින්ම ක්‍රියාත්මක කරනවායි කියලා මම මේ අවස්ථාවේ තමුන් ආශිර්වාද ප්‍රකාශ කරනවා. බඩගින්නින් ඉන්න ජනතාව දිහා අපිට බලන් ඉන්නට බෑ. මේ රටේ ජනතාවට මේ කොරෝනාව නිසා සිදුවුණු ආර්ථික හානිය මගහරවා ගන්නට අනිවාර්යෙන්ම ආණ්ඩුවක් තියෙනවා නම් ඒ ආණ්ඩුව ආධාර උපකාර කරන්නට ඕන. ආණ්ඩු පත් කරන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් ආවහම ප්‍රශ්න මගහරින්නට නොවේ. එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භය සංකුවන් කරන ප්‍රථම ජන රැළිය නැවුම් මොහුණු වරකින් ආරම්භ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා පවසනවා. එයද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භය සනිටුහන් කරන ප්‍රථම ජන රැළිය පිළිබඳව අපි මේ මැතිවරණයට ලෑස්ති වෙන්නේ මීට පෙර අපේ දේශපාලන ඉතිහාසයේ අපිට නොතිබෙච්ච වාතාවරණයක් කොරෝනා වසංගතය නැත්නම් COVID-19 කෙනේ වසංගතයත් සමග අපි මේ මැතිවරණ කටයුතු කරන ආකාරය පිළිබඳව විශේෂයෙන් අවධානයක් යොමු කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ මැතිවරණයත් ඉතාම නූතන විදිහට අපි මේ මැතිවරණ ව්‍යාපාරය ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. මේ මාස 28 වෙනිදා ඒ කියන්නේ මේ එන ඉරිදා හවස 4ට එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ කියන්නේ සිරිකොත මන්දිරයේ සිට අපි මේ ප්‍රථම රැස්වීම ආරම්භ කරනවා. අපේ පක්ෂේ නායකතුමා ඒ රැස්වීමේ ප්‍රධාන කතිකයා හැටියට කටයුතු කරනවා. ඒ රැස්වීම සිරිකොත මන්දිරයේ පවත්වන අතරතුරම හැම මැතිවරණ කොට්ටාශයකම අපේ අපේක්ෂකින් තවත් මැතිවරණ රැලි 160ක් පවත්වනවා. ඒ හැම රැලියක්ම මැතිවරණ කොමසාරිස්තුමාගේ ඒ චක්‍රලේඛ වලට අනුව සිය දෙනෙකුගෙන් සමන්විත රැස්වීම වෙනවා. සිය දෙනෙක් ඉන්න රැස්වීම 160ක් අවම වශයෙන් ඒ වෙලාවේ ඒ අන්තර්ජාලය ඔස්සේ පවත්වගෙන යනවා. වත්මන් පාලකෙන් රටේ ජාතික සම්පත් බහුජාතික සමාගම් වෙත පවරා දීමේ ප්‍රයත්නයක යෙදී සිටින බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ දේශපාලන පරිගණීම් පිළිබඳ සුවා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ අද ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා දේශපාලන පරිගණීම් වලට ලකුවන් පිළිබඳ සොයා බැලින ජනාධිපති කොමිසම හමුවේ අද යළිපෙනී සිටියා. ඒ එවන්ගාඩ් මැරිටයිම් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා එම කොමිසම වෙත සිදු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළවයි. මහින්ද රාජපක්ෂ කිව්ව හම්බන්තොට වරාය ආපු විගස ඉරාද ගිවිසුම ඉරාද මොනවා කියලා. හැබැයි ඒක තාම චීන රජයට. මහින්ද රාජපක්ෂලාගේ කඳවුර කිව්වේ මේ බලයට පත් වෙට ගේ MCC ගිවි ඉරාද මොනවා කියලා. හැබැයි MCC ක්‍රියාත්මක කිසිදා සිළු සැලසුම් තිබෙනවා. මහින්ද රාජපක්ෂ පාලන කිව්වේ නැගිනිර ජැටි අපේ වරාය අධිකාරියට සංවර්ධන කොට ඉදිරියට ගෙන යනවා කියලා. හැබැයි ඒටත් දැන් බාධා කරමින් තිබෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව මාස 6ක් වෙන කෙටි කාලයක් ඇතුළත ඔප්පු කරමින් තිබෙනවා.
පැරණි බලවත් රාජ්‍යංගයේ අනස්සකට යටත් වූ ආර්ථික ප්‍රතිපත්තියක් ඉන්නේ. අපේ රටේ ජාතික සහ දේපළ සම්පත් එවැනි සමාගම් වෙත විදේශීය රාජ්‍යයන් වෙත පවරා දීමේ සැලසුමකින්. ඒ සැලසුම පිළිබඳ හොඳම නිදර්ශනය තමයි මේ නැගෙනහිර ජැටියේ දොඹ කරගෙනලා සවි කිරීමට ඉඩ නොදීම සඳහා ආණ්ඩු කරන බලපෑම. විශේෂයෙන්ම අපි මේ සේවකයන් විවිධ දේශපාලන පක්ෂවල සේවකයන් ඉන්නේ. ඒ සේවකයන්ට අපි ස්තුතිවන්ත වෙනවා. ඔවුන් විශාල ප්‍රයත්නයක් අත දරමින් තිබෙනවා. මෙම නැගෙනහිර නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියට මෙහෙම ආරම්භ කිරීම සඳහා මෙම දොඹ කරගෙනවා සවි කිරීම සඳහා විශාල ප්‍රයත්නයක් ඉන්නවා. මේ පාලකයන් දේශප්‍රේමී පාලකයන් නෙවෙයි පැරණි පන්නේම පාලකයන් රටේ ජාතික සම්පත් ජාතික දේපළ බහුජාතික සමන් වෙත පවරා දීමේ පාලකයන් බව ඔප්පු වියමාර මෙම සිදුවීමෙම රට පාවාදින එම්සීසී ගිවිසුමට මූලිකත්වය ගත් සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව හිටපු රාජ්‍ය මාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. අද කොළඹදී පැවති මාත්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. යහපාලන ආණ්ඩුව හොරාකාල පුරුදු ආණ්ඩුවක්. ඒ හොරාකාපු ආණ්ඩුව 2017-18 මේ ගිවිසුම අස්සම් කරනවා. මේ හොරෙන් අස්සම් කරපු ගිවිසුම මේ ගිවිසුම ඇතුලේ මේ අන්තර්ගතයේ ඇතුලේ මේ ගිවිසුම් ගිඩුම්ගත වෙලා තියෙන්නේ කොහෙද? මේවා කාටද මුදල් දීලා තියෙන්නේ කියන කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. දැන් මේක බලන්න ඕන අපි මේකේ හිටපු ජනාධිපතිතුමාගේ සාක්කුවේද? හිටපු අගමැතිවරයාගේ සාක්කුවේද? හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයාගේ සාක්කුවේද? එහෙම නැත්නම් කැබිනට් මණ්ඩලය කැලි කැලට කරලා බෙදාගත්තද කියලා. කරුණාකරලා මේකට උත්තර දෙන්න ඕන. හැබැයි මේකට උත්තර දෙනකොට මේ මුළු රජයේම උත්තර දෙන්න ඕන. එවකට ඒ රජයේ හිටපු හැම කෙනෙක්ම මේකට වග කියන්න ඕන. මේක අලුත්ම එකක් කෙරි වෙනව පෙරේද විතර ඉඳලා. නා කොටි නිලධාරීන් 6 උඩු කන්ටේනර් ගණන් කෝටි ගණන් වලට විකුණලා මේ අපරාධ කරුවන්ට. රාජ්‍ය පාලකෙක් කියලා කියන්නේ වැරදි දෙයට වැරදි කියලා ඇඟිල්ල දික් කරලා කතා කරන්න පුළුවන් නායකය තමයි නියම රාජ්‍ය පාලකයා බවට පත් වෙන්නේ. සමහරු බලාපොරොත්තු වෙනවා අතීතින් ඔය පත්තරෙන් දකින්න දන්නේ නැහැ කියන්නේ එහෙම ජනාධිපතිවරේ නෙවෙයි ගෝඨාභය රාජපක්ෂ කතා කරන ජනාධිපතිවරේ නෙවෙයි අපිට දැන් වැඩ කරන ජනාධිපතිවරේ අපිත් කතාව අඩුවෙන් කරලා වැඩියෙන් වැඩ කරන්න ඕන ඒකටයි ලෑස්ති MCC ගියසොම් පිළිබඳව ආණ්ඩුව කුමන මතයන් ප්‍රකාශ කළද මහා මැතිවරණයෙන් පසුව ඒට අත්සන් තැබීමට ඔවුන් කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා ඒ කලුතර ප්‍රදේශයේ පැවති මාත්‍ය හමුවකට එක් වෙමේ අද මොකද කියන්නේ මාස 8කට පස්සේ වාර්තාවක් හම්බ වුණා ආයි ජනාධිපතිතුමා කියනවා මේක ජනතාවට ඉදිරිපත් කරන්න ජනතාවට ඉදිරිපත් කරන දෙයක් නෙමෙයි MCC කර මේ රටේ ජනතාව බහුතරයක් විරුද්ධයි දැන් තිබෙන්නේ MCC කිසිදු ආකාරයක කිවිසුම්කට අපි යන්නේ නැහැ කියලා ප්‍රසිද්ධිය ප්‍රකාශ කරලා MCC ආයතනයේ වහලා දාන එක විතරයි වෙන මොකුත් නැහැ බලලා මල්ලෙන් එළියට පයින්නවා කොහෙන් හරි ලංකාවින් ඇමරිකාවෙන් කුසත් ජනපද තානාපතිතුමිය කියනවා අපි මේ සම්බන්ධයෙන් තීන්දුව ඡන්දෙන් පස්සේ ප්‍රකාශයටපත් කරන්න ජනතාව ඔක බැලුවත් නැතත් MCC කර ඡන්දෙන් පස්සේ යන්න තමයි සූදානම් වෙන්නේ ඒක කලින් එක්සත් ජාතික පක්ෂයේ අස්සම් කරන්න ගියපු ගිවිසුම නොවෙන්න පුළුවන්. මේගොල්ලෝ කියයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන වගන්ති වල අනුකූලව අපි අලුත් ගිවිසුමකට යනවා කියලා. හැබැයි කොහොම ගියත් යන්නේ ඇමරිකාවේ MCC ආයතනයත් එක්ක නම් ඔවුන් MCC ගිවිසුම ගහන්නේ අපේ රට ආදරෙට නෙමෙයි. ඇක්සා ගිවිසුමෙන් එහාට යන සෝෆා ගිවිසුමට යනවා. සෝෆාකට කලින් අපට දෙන ඩොලපි දේනිය තමයි ඩොලර් මිලියන 485 MCC එක. දැන් අපිට ආරංචි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නවත්වපු තැන ඉඳලා සාකච්ඡාව යනවා මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට දෙන්න. මේ සාකච්ඡා යන්නේ වෙන මොකටවත් නෙමෙයි. අනාගතේ ලෝකයේ ඇති වෙන යුද දේශපාලන තත්ත්වයේදී අපේ රට මේ හැම දෙනාගේම කොලනියක් බවට පත් කර ගැනීම ගමන් මාර්ගය තමයි දියත් වෙලා තිබෙන්නේ. MCC ගිවිසුම අවලංගු කරනවද නැද්ද යන්න මැතිවරණයට පෙර රජයේ ප්‍රකාශයට පත් කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. ඒ අද සමගි ජනබලවේග පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. දැන් මේ රාජපක්ෂ කඳවුර පෞගිය ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කරන්න ප්‍රධාන වශයෙන් කටයුතු කරේ මේ ජාතිවාදී ආගම්වාදී අවුස්සලා ඒ ජාතිවාදී ආගම්වාදී දේශපාලන වාසියකට ගෙන ජාතිවාදී ආගම්වාදී අවුස්සන වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක බට මතක් වෙනවා ඒ තමයි පෞගිය ජනාධිපතිවරණයේදී MCC ගිවිසුම කියන නාට්‍යයක් රඟපෑවා දැන් MCC ගිවිසුම පිළිබඳව මේ වෙනකොට අධ්‍යයනය කරලා වාර්තා අගමැතිතුමාටත් ජනාධිපතිතුමාටත් ලබා දීලා තියෙනවා. හැබැයි තාම රටට කියලා නැහැ MCC ගිවිසුම අස්සම් කරනවද මේ වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක කරනවද නැද්ද කියන එක. අපි ඉල්ලීමක් කරනවා මේ රජයට මේ මැතිවරණයට කලින් මේ පාර්ලිමේන්තු මැතිවරණයට කලින් ලබන සතිය වෙනකොට ජනතාවට කියන්න MCC ගිවිසුම අවලංගු කරනවාද ඒකට අත්සන් කරන්නේ නැද්ද අත්සන් කරනවාද කියන එක පැහැදිලිව ප්‍රකාශ කරා
එළමෙන මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන සියලු අපේක්ෂකයන් අභිභවා තමන් ජයග්‍රහණය කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඒ අද අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුක්ත ආණ්ඩුවක් මේ රටට හතුරු කිසිම ගිවිසුමක් අත්සන් කරන්නේ නැහැ කියන දැඩි විශ්වාසය අපිට තිබෙනවා. ඒ වාර්තාවෙන් ඉතා පැහැදිලිව කරුණු ඉදිරිපත් කළා තිබෙනවා. MCC ගිවිසුමේ තියෙන අවාසිදායක තත්ත්වය, මේ රටට තියෙන අනතුර, ඒ වගේම රටට හොරෙන් පැවති ආණ්ඩුව ඒ සම්බන්ධ ගිවිසුම් දෙකකට අත්සන් තබා ඇති බව. ඒ නිසා අපි රාජතාන්ත්‍රිකව එම ගිවිසුම් දෙකකට අත්සන් තබා තිබුණත් මේ ගිවිසුමෙන් එළියට ඒමට මේ රට ඒකෙන් ඉවත් කර ගැනීමට අවශ්‍ය සෑම උත්සාහයක්ම ගන්නවා අපේ රජය. ඉතින් ඇමරිකා එක්සත් ජනපදයේ කියනවා නම් මේගොල්ලෝ මේ දෙන්නේ ආධාර මුදලක් කියලා. ඒ ආධාර මුදලට මොකද කළේ කියලා හොයලා බලන එක ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුවේ වගකීමක්. ඒ මුදල් දුම් පලියට ඒ සල්ලි වලට තියෙන පෙරේතකමට මේ රට පාවල දීලා ගිවිසුම් දෙකකට අත්සන් කළ පලියට මේ මිලේනියම් චැලෙන්ජ් රටට හතුරු ගිවිසුම කරතබාගෙන යන්න ඒක දෝලාවක් කරගන්න කිසිසේත්ම මේ රටේ ජනතාව සූදානම් නැහැ, මේ රජයත් සූදානම් නැහැ. තරඟවදිනවා කොළඹ දිස්ත්‍රික්කයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා තරඟවදිනවා කොළඹ දිස්ත්‍රික්කයෙන්. මට තියෙනවා ලොකු දොර දුකක් මේ දෙන්නම එකට තියලා ඒ දෙන්නම ගන්න මනාප ප්‍රමාණයට දෙගුණයක් වැඩියෙන් මනාප ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කෙන් ගන්න. මේක දේශපාලන දොර දුකක්. ඒක මේ අඹ කාලා මේ සංසිඳවන්න පුළුවන් දොර දුකක් නෙවෙයි. ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කීපයක් වෙතයි දැන් අවධානය. ඕට්ටුව ගැන ප්‍රශ්නයක් නැහැ. පොහොට්ටුව අනිවාර්යෙන්ම ස්ථිර ජයග්‍රහණයක් ලැබනවා. කොහොමත් 6 වෙනිදා උදේට දුරකථනයට කතා කරාම දුරකථනය විසන්ධි කර ඇත. ප්‍රතිචාරයක් නොමැත. ඒක තමයි අහන්න වෙන්නේ. අපි කියනවා අපේ සමගි ජන බලවේගයේ ඉන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවත් එක්ක. ජයග්‍රහණය ස්ථිරයි. මොකද ජනතාව බලාගෙන ඉන්නේ ආණ්ඩුව රිද්දවන්න. මොකද දුන්න පොරොන්දු එකක්වත් ඉෂ්ට කෙරෙන්නේ නැහැ. ආණ්ඩුවට ලකුණු බිඳුව. බිඳුව නෙවෙයි ඍණ. දැන් ගිය පාර පෙරදීම ගැන දැන් එක්සත් ජාතිපති රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඇඟේ දානවා. මේ පාර පෙරදුනාට පස්සේ ඕක ඇතුලේ ඉන්නේ අනිත් කණ්ඩායම පිටේ තමයි දාන්නේ. ඒ නිසා කවදාවත් නායකත්වයකට එන්න බැරි දේ පෙන්නලා හමාරයි. අපි රජ පිහිටවන අපි කවදාවත් කියන්නේ පරදින්න යනවා කියලා. අපි ආණ්ඩුවක් හැදුවොත් අපි දන්නවා ආණ්ඩුව දුවන හැටි. Tamanට බලයට එන්න ඕනම දෙයක් කරන දේශපාලන ක්‍රමවේද මේ රටේ නැති වෙ යුතුයි. රට ආදරය කරන තීරණ ගන්න දේශපාලඥ නායක වෙන වෙලාවකට මේ රට හැදේ එතකන් කවදාවත් හැදෙන්නේ නැහැ. ජනතාව ඉතාමත් අසරණ තැනකට අද මේ රජය පත් කළා. මේ වසංගත තත්ත්වය තුළ අමාරුවේ වැටලා ඉන්න, එහෙම නැත්නම් ආර්ථික වශයෙන් හෙම්බත් වෙලා ඉන්න ජනතාවට අද දීපු සහනයක් නැහැ. අද ආණ්ඩුව ජනතාව අර කබලෙන් ලිපට දැම්මා වගේ මේ වසංගතයත් එක්ක ඉතාමත් පීඩාකාරී තැනකට ජනතාව පත් කළා තියෙනවා. මම පැහැදිලිව කියන්න, ඔය කියන කිසි කෙනෙකුට මේ කොවිඩ් 19 පාලනය නොකළා නම් මොන ආර්ථික විද්‍යා න්‍යායක්වත් ක්‍රියාත්මක කරන්න බෑ. ලෝකයේ අපි තනියම ජීවත් වෙන්නේ රටවල් 212කට මේ වසංගතේ පැතිරලා තියෙනවා. ලෝකයේ අංක 1 2 3 4 ආර්ථිකයේ තිබිච්ච රටවල් තමයි අද වැඩිම පීඩාවට පත් වෙලා තියෙන්නේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අතනඟුරගත් සැකකරුවන් හා සාක්ෂි සම්බන්ධ අසම්පූර්ණ ලිපිගණු 40ක් නීතිපති දෙපාර්තමේන්තුව විසින් වැඩබලන පොලිස් ප්‍රතිවරයා වෙත නැවත යැවීමට කටයුතු කළ බව නීතිපති සම්බන්ධික නිලධාරිණී රජයේ අධිනීතිච නිෂාරා ජයරත්නමෙනවිය ප්‍රකාශ කළා. 2019 අප්‍රේල් මාස 21 වන දින පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන උද්ෘත ගොනු නීතිපති උපදෙස් සඳහා විවිධ පොලිස් ස්ථාන වලින් අප දෙපාර්තමේන්තුව වෙත ලැබීමක් සිදු කර තිබෙනවා. එම විමර්ශන ගොනු බොහෝ ප්‍රමාණයක් විමර්ශන අවසන් කර ඇති බව සඳහන් කර තිබුණත් විමර්ශන අසම්පූර්ණ, එමෙන්ම කිසිදු නීතිමය පියවරක් ගත නොහැකි අසම්පූර්ණ ගොනු බවට පෙනී යනවා. එම නිසා අද දින ගරු නීතිපතිවරයා විසින් ඒ බව වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති අතර මූලිකවම අසම්පූර්ණ විමර්ශන උද්ෘත ගොනු 40ක් ගරු නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙතට ආපසු බාර දීමක් සිදු කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සම්බන්ධයෙන් කරන අසම්පූර්ණ ගොනු ඉදිරියේදීත් මේ ආකාරයටම ආපසු බාර දීමට සිදුවන බවට දැනුම් දෙන අතර ගරු නීතිපතිවරයා විසින් පැහැදිලිවම වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දීමක් අද දින සිදු කර තිබෙනවා. මෙම අසම්පූර්ණ විමර්ශනයන් නොපමාව හරියාකාරව සිදු කර එම සම්පූර්ණ විමර්ශන ගොනු ගරු නීතිපතිවරයා වෙත පාර දෙන ලෙසට වැඩිදුරටත් අද දින උපදෙස් ලබා දීමක් සිදු කර තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදා විසින් ප්‍රථම වරට නිෂ්පාදනය කරන ලද යුනිපපල් රථ 9ක් මාලි රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකික යුද හමුදා සමාජිකයින් වෙත යැවීමට පියවරගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි සහ ඉංජිනේරු රෙජිමේන්තුව විසින් මෙරට නිෂ්පාදනය කරන ලද යුනිපපල් රථ 9ක් සහ විදේශීය නිෂ්පාදිත ආපදා රථයක් මාලේ රාජ්‍යයේ මේවන විට සේවයේදී සිටින ශ්‍රී ලංකික රණපිරුවන් වෙත ලබා දීම සඳහා නැවගත කිරීමට පෙර යුද හමුදා මූලස්ථානයේ වෙත රැගෙන විත් පරීක්ෂාවට ලක් කිරීම සිදු කෙරුණා. ඒ යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද අපගේ නිෂ්පාදන ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව තුල යුද හමුදා විතින් නිෂ්පාදනය කරන්නට යෙදුණු යුනිබෆල් රථ 9ක් මාලි රාජ්‍යයේ දැනට සේවයේදී සිටින ශ්‍රී ලංකා යුද හමුදාවේ සංග්‍රාමික බලගණයේ සිටින රණවිරුවන්ට භාවිතා නැත්තම් පාවිච්චි කිරීම සඳහා යැවීමට ප්‍රථම තමයි අද මේ අවස්ථාවට අපි සම්බන්ධ වෙලා තියෙන්නේ. ලබා දිය හැකි උපරිම පහසුකම් මේ වාහනේ ගමන් කරන අපගේ රණවිරුවන්ට ලබා දෙන හැකි පරිදි තමයි ප්‍රායෝගිකව මේවා බලලා තමයි අපගේ විදුලි ඉංජිනේරු රෙජිමේන්තුව විසින් සකස් කළ තිබෙන්නේ. අපි තාමත්ම දක්ෂ ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ රාජකාරි කරනවා මාලි රාජ්‍ය පමණක් නෙවෙයි අනිකුත් ස්ථානවලත් අපේ යුතුකමක් වෙනවා අපගේ රණවිරුවන් රැක බලා ගැනීමට දෙන්න පුළුවන් උපරිම දෙන්නේ. ඉතින් මම හිතන්නේ රටක් වශයෙන් අද යුද හමුදා පමණක් නෙමෙයි රටක් වශයෙන් අපිට තාමත් සන්තෝෂ වෙන්න පුළුවන් අපගේම නිෂ්පාදනය වූ මේ යුනිබෆල් රථ ප්‍රථම වතාවට ලංකාවෙන් පිටරටකට අපි යැවීමට අද දිනේ කටයුතු කිරීම සම්බන්ධව අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ යුනිබෆල් රථ ශ්‍රී ලංකා යුද හමුදා තවදුරටත් සියලුම ස්ථානවල යෙදීමටත් යුනිබෆල් රථ සාමාන්‍යයෙන් පාබල ඒකකවලට ඉතාමත්ම වැදගත් රථයක් මේක. ඉතින් මම හිතනවා අපිට ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කළා විදේශ හමුදාවලට පවා මෙය විකිණීමට උනත් හැකියාවක් තිබේ කියලා මම හිතනවා අපි බලාපොරොත්තු වෙනවා. COVID-19 වෛරස තත්ත්වයන් පිළිබඳවයි දැන් වාර්තාව. ඉන්දියාවේ COVID-19 වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 15,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර මෙරටින් වාර්තා වන COVID-19 ආසාදිත සංඛ්‍යාව 2010ක් ලෙසයි වාර්තා වන්නේ. දිනේදී මෙරටින් හඳුනා ගැනෙනු COVID-19 වෛරසය ආසාදිත පුද්ගලින්ගේ සංඛ්‍යාව 9ක්. එම ආසාදිත පුද්ගලින් 9 දෙනාම නාවික හමුදා සමාජිකයන් බවයි සෞඛ්‍යාංශ ප්‍රකාශ කළේ. මෙවන විට පුද්ගලින් 1619 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර පුද්ගලින් 380 දෙනෙකු තවදුරටත් රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුබනවා. කොරෝනා වසංගත තත්ත්වයත් සමග ලෙබනනී සහ නවසීලන්තයේ රැඳී සිටි ශ්‍රී ලංකිකයන් පිරිසක් කඩුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා. මේ අතර ඉන්දියාවේ රැඳී සිටි මගින් 161 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානයක් ඊයේ මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් తాවකාලිකව සංචාරකින් සඳහා විවෘත නොවූ දඹාන ආදිවාසී ගම්මානය ඊයේ සිට යළි සංචාරකින් සඳහා විවෘත කර තිබෙනවා. රට තුල කොරෝනා වසංගත තත්ත්වයේ ව්‍යාප්තියත් සමග මහියංගන දඹාන ආදිවාසී ගම්මානය ආදිවාසී කෞතුකාගාරය පසුගිය මාර්තු මාස 16 වන දින සිට සංචාරකින් සඳහා තහනම් කලාපයක් ලෙස නම් කර වසා දැමීමටයි පියවර ගැනුණේ. මෙතර පාසල් ආරම්භ කිරීමට සමගාමීව සියලු පිරිවෙන් විද්‍යායතන සහ සීල මාතා අධ්‍යාපන ආයතන ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. COVID-19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වසත බෝ දිවයිනේ සියලු පිරිවෙන් සහ සීල මාතා අධ්‍යාපන ආයතන පාසල් ආරම්භයට සමගාමීව අදියර 4ක් යටතේ ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.
එමෙන්ම දිවයිනේ සියලුම පෙර පාසල් සෞඛ්‍ය හා විශේෂඥ උපදෙස් අනුව 150ක දරිතාවයකින් ආරම්භ කිරීමට ඉඩකඩ ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නාරච්චි මහත්මිය ප්‍රකාශ කළා. රට විවෘත කරලා අදට දවස් 45ක් වෙන. රට විවෘත කිරීමත් සමගම මේ රටේ ආදරණීය දෙමව්පියන්ගෙන් ආපු ඉල්ලීම තමයි තමන්ගේ දරුවාට මූලික අධ්‍යාපනය ලබා දෙන පෙර පාසල් විවෘත කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන්න කියන. ඒ අනුව රජය ඒ ගැන අවධානය යොමු කරලා විශේෂයෙන්ම පෙර පාසල් ගුරුවරුත් එක්ක සාකච්ඡා කරලා රජය තීන්දුවක් ගන්න ලැබුවා පෙර පාසල් විවෘත කිරීමට අවස්ථාව සලසන. ඒ අනුව සෞඛ්‍ය අංශ සහ විශේෂඥ උපදෙස් සැලකිල්ලට ගනිමින් දිවයිනේ පෙර පාසල් සියල්ල විවෘත කිරීමට මින්පසු ඉඩකඩ ලැබෙනවා 150ක පමණ ධාරිතාවයකින්. පාසල් පටන් ගැනීමටත් බලාපොරොත්තුවක් ඉදිරියේදී තිබෙන නිසා මේ කාරණය තීන්දුව කරන්නට සෞඛ්‍ය අමාත්‍යාංශය තීන්දුව කරනු ලැබුවා. ඉන්දියාවේ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව මෙවන විට ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15308ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර එරට දෛනික මෙතෙක් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත සංඛ්‍යාව වන 17296ක් ආසාදිතයින් ඊයේ දිනේදී වාර්තා වී තිබෙනවා. මෙවන විට එරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 491188ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඉන්දියාවේ මාධ්‍ය වර්තා සඳහන් කළේ. ජාත්‍යන්තර මද්‍රව්‍ය විරෝධී දිනය අදයි. මේට සමගාමීව අද සිට විශේෂ මද්‍රව්‍ය නිවාරණ සතියක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. මදින් ඉතිහාස ජාතියක් සෞභාග්‍යමත් දේශයක් යන මෙවර මද්‍රව්‍ය විරෝධී දිනේ තේමාවයි. සමාජීය හා සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති මද්‍රව්‍ය උවතුර අද වන විට භූගෝලීය සීමාවන් ඉක්මවා ගොස් ගෝලීය අභියෝගයක් බවට පත්ව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය 1987 වසරේ මද්‍රව්‍ය දුර්භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනය පිටුදැකීම සඳහා ජාත්‍යන්තර දිනයක් වශයෙන් සෑම වසරකම ජූනි 26 වන දිනය නම් කර තිබෙන්නේ මෙම ගෝලීය අර්බුදය පිළිබඳ ලෝක ජනතාවගේ අවධානය යොමු කරවීමේ අරමුණින්. 16 වන සියවසේ සිට ඇති වූ බටහිර ජාතීන්ගේ ආක්‍රමණවලින් පසු මෙරට සමාජය තුළ මත්පැන් හා මද්‍රව්‍ය භාවිතය සීග්‍රයෙන් ඉහළ ගොස් ඒ බරපතල සමාජ අර්බුදයක් බවට පත් වුණා. කලින් කල බලයට පත් වූ විවිධ රජයන් මගින් මද්‍රව්‍ය නිවාරණය උදෙසා විවිධ වැඩසටහන් දියත් කළත් සෑම රජයකටම ජනතාව චෝදනා නගන්නේ මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම් පිටුපස ප්‍රබල දේශපාලන හස්තයන් පවතින බවයි. පසුගිය වසරේ ජූනි මාසයේ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුට මරණ දඬුවම ලබා දීම සඳහා වන නිර්දේශයන්ට අත්සන් තැබුවේ මද්‍රව්‍ය නිවාරණය සඳහා තැබූ එක් ප්‍රශස්ත පියවරක් වශයෙන්. කංජපාණි ඉම්රාන්, මාකන්දුරේ මදුෂ්වැනි ජාත්‍යන්තර මද්‍රව්‍ය ජාවාරම්වල නිරත වූ අපරාධකරුවන්ද විවිධ අවස්ථාවන්වලදී නීතිය රැහැනට හසු කරගන්නට මෙරට බලධාරීන්ට හැකි වුවත් ඔවුන් පිළිබඳ නීතිය කෙසේ ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳ ජනතාව තවමත් විමසිල්ලෙන් සිටිනවා. ප්‍රබලම අභියෝගයේ මන්දගින් කුඩු අසංග හා පාතාලේ ඒ සමග සම්බන්ධ වූ මේ මර්ධනය කර ගැනීමත් මෙල්ල කිරීමත් ඊට උමනා සමාජ වටපිටාව හැදීමත් සමාජ විඥානය ගොඩනැගීමත් අද අපේ ලොකුම අභියෝගය වී තිබෙනවා. ඒක උදෙකම මර්ධනය කිරීම පමණක් නෙවෙයි ඊට උමනා කරන සමාජ විඥානය ගොඩනැගීම මේ අපරාධකාරයන් මේ කුඩු ජාවාරම් කාර්යයන් හරියාකාරව කොටු කර තැබීම පුනරුත්ථාපනය කිරීම අපරාධකාරීන් දඬුවම් වලට යටත් කිරීම ඕන් කොටු කර තැබීම බන්දනාගාරවල සිට මද්‍රව්‍ය ජාවාරම් හා පාතාල නායකින් අපරාධ මෙහෙයවන බව මෙරට සමාජයේ නොරහසක්. ඒ පිළිබඳව ජනාධිපතිවරයාද පසුගිය දිනක අනාවරණය කළා. ත්‍රිවිධ හමුදාවේ පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ මැදිහත්වීමෙන් පසුගිය කාලයේ පුරා දිවයින පුරා සිදු කළ වැටලීම් වලින් මහා පරිමාණයේ මද්‍රව්‍ය තොග නීතිය රැහැනට හසු කර ගැනීමට සමත් වූයේ මද්‍රව්‍ය නිවාරණය පිළිබඳ බලධාරීන්ගේ විශේෂ අවධානය යොමු වීමේ ප්‍රතිඵලයක් වශයෙන්. ලෝකයේ සමුද්‍ර වෙළඳ මාර්ගයන්හි කේන්ද්‍රස්ථානයක ශ්‍රී ලංකාව පිහිටීම නිසා භාණ්ඩ හුවමාරුව සැපයුම් සේවා වැනි වාණිජ කටයුතු වලට අමතරව මෙරට මුහුදු කලාපය තුළ ක්‍රියාත්මක නීති විරෝධී මද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට මද්‍රව්‍ය බෙදාහැරීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබෙනවා. මින් වසර කිහිපයකට පෙර සුළු පරිමාණයෙන් අනාවරණය වූ හෙරොයින් ජාවාරම් අද වන විට කිලෝ 100,000 ගණනක් බවට පත්ව තිබෙන්නේ එම කාරණය තහවුරු කරමින්. මේ අතර අද දිනේද කිලෝ 1කට වඩා වැඩි හෙරොයින් සමග සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට දෙහිවල පොලිසිය සමත් වී තිබෙනවා. අද උදෑසන මල්වතු හිරිපිටිය ප්‍රදේශයේදී පොලිස් වෙඩිපහරින් මියගිය රන්කොත් පීඩියේ සංජීව සම්පත් නොහොත් කැටවල පිටියේ සම්පත් යන පාතාල සමාජිකයාද මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙසයි පොලිසිය සඳහන් කළේ. නීති විරෝධී මද්‍රව්‍ය ජාවාරම්
ආරම් සමග පාතාලයත් දේශපාලනයත් එකම දම්වැලක පුරුක්සේ බැඳී පවතිනවා. මෙරට මද්රව්‍ය උදුර මැඩලීමට නම් මහජනයා විශ්වාස කරන්නේ මෙම අන්‍යෝන්‍ය සම්බන්ධය සහ මුලින්ම බිඳ දැමිය යුතු බවයි. මේ අතර මද්රව්‍ය දුර්භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනයේ පිටු දැකීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ විසින් සේවාලාභීන් දහසකට එකවර නේවාසිකව ප්‍රතිකාර ලබාගත හැකි වන පරිදි පහසුකම් සපයන ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ මූලික කටයුතු අද ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නිටඹුව ඌරාපල ප්‍රදේශයේ ආරම්භ වුණා. පාතාලයෙන් මේ මද්රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් ඔබට ලැබෙන සන්තෝෂම පාවිච්චියට අරගෙන ඔබේ දරුවාව ඔබ කවණා වෙන්න පුළුවන්. දරුවට උගන්වනවා වෙන්න පුළුවන්, දරුවා හොඳට ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. දරුවට කවණ හැම බත්තටයක්ම, පොවන හැම වතුර උගුරක්ම මේ රටේ අහිංසක දෙමව්පියන්ගේ හදවත් වලින් නැගෙන ගින්දර මේවට ගොදුරු වෙලා ඉන්න අහිංසක දරුවන්ව ඒවායින් බේරා ගන්නයි. මේ වගේ වසංගත මේ රටට ගෙන එන දූෂිත පුරවැසියන්ගෙන් අපේ රටේ ජනතාව ආරක්ෂා කර ගැනීම රජය මගින් ලබා දීලා තියෙන මෞබිම මගින් ලබා දීලා තියෙන බලතල සහ නිලැඳුම උපයෝගී කරගෙන මේවායේ ක්‍රියාකාරී සමාජිකයන් විදියට සැඟවි ක්‍රියා කරන ඒ දුෂ්ට මිනිසුන් අල්ලා ගැනීමයි. ඔය යාන්ත්‍රණ තුනම අපි ක්‍රියාත්මක කරන්න පටන් ගන්න තියෙනවා. මෙතනදී අපිට විශාල කාර්යභාරයක් තියෙනවා. අපි බොහොම සද්භාවයෙන් අපි එකමුතු වෙලා අපි මේ ගමන යනවා. වැරදීම් වෙච්ච දේවල් අපි දන්නවා. වැරදිච්ච තැන් අපි දන්නවා. එහෙමනම් වැරදි හදාගෙන ආයෙත් වැරදි නොවන ගමනක් අපි ඉස්සරහට යන්න ඕනේ. දිවයිනේ ප්‍රදේශ කිහිපයකට යලිත් ගිගුරුම් සහිත වැසි ඇදහැලීම ආරම්භ වී තිබෙනවා. දිවයිනේ බස්නාහිර වයඹ සබරගමුව මධ්‍යම හා දකුණු පළාත්වල විටින් විට වැසි හෝ කිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල අධික වර්ෂාවත් සමග තද සුළං තත්ත්වයක්ද පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එමෙන්ම හැටන් නුවර එළිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක වරින් වර ඝන මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් එම මාර්ගවල රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වී තිබුණා. කෙසේ වෙතත් එම මාර්ගවල රිය දාවණය කිරීමේදී සැලකිලිමත් වන හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙරසා දාලුයම සිට අදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලිකගේ ජලමට්ටම වැඩි වෙමින් පවතින බැවින් අද උදැසන පොල්කොල්ල ජලාශයේ වාන්දුරටු හතරක් විවෘත කිරීමට පොල්කොල්ල ජලාශයේ භාර විධායක ඉංජිනේරු කාර්යාලය තීරණය කර තිබෙනවා. මෙතර වවුනියාව දිස්ත්‍රික්කයේද මාස ගණනාවක් පැවති නියන් තත්ත්වය අවසන් කරමින් එම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද දින තද වැසි පැවතුණා. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනපති උපාධිධාරියෙක් වන රංජිත් කොඩිතවක්කු මහතා මහජන බැංකුවේ 17 වෙනි ප්‍රධාන විධායක නිලධාරි සාමාන්‍ය අධිකාරීවරයා ලෙස පසුගියදා සුබ මොහොතින් වැඩපාරගනු ලැබුවා. ඒ මහතා එක්සත් රාජධානියේ නිව් බර්කින්හැම්ෂර් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳව ගෞරව උපාධිධාරියෙක් වන අතර ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේහි සමාජිකයෙකුද වනවා. එමෙන්ම ශ්‍රී ලංකා මූල්‍ය සේවා කාර්යාංශය ඇතුළු මූල්‍ය ආයතන කිහිපයක අධ්‍යක්ෂ ධුරයද ඔහු විසින් හොබවනු ලබනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.